මාව දැම්ම ඉස්සෙල්ලාම රාජපක්ෂලාගේ ටෙරිටරි එකට ඒගොල්ලන්ගේ ටෙරිටරි ඒගොල්ලන්ගේ කොහෙද ටෙරිටරි කියන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය තියෙන භූමි භාගිනේ ඒගොල්ලන්ගේ බල ප්‍රදේශයට තමයි මාව අධිකරණ බල ප්‍රදේශයේ මගේ කොළඹ මං ඉන්න ඕනේ වැලිකඩ නමුත් මාව දැම්ම කිලින්ම ගිහිල්ලා අඟුරුකොළ පැලැස්ස දාලා නිකන් බිම දැම්මේ විසිට තහනම් කෑම බීම නැහැ මදුරුවෝ කියන්නේ පල්ලසේනීදිත් එහෙමයි අන්ත දුකක් වින්දා ඒ කියන්නේ වැසිකිලි පහසුකම් මුකුත් නැහැ ඒ කියන්නේ අන්ත දුකක් ඒක මම හිතන්නේ වෙන සිරකරුවන්ට දෙන්නේ නැති දුකක් මට දුන්නා ඒක සමහර ජෙනරල් වරුන්ට ආපු දුරකථන ඇමතුම් මට පසු ආරංචි වුණා හා ඇවිල්ලා ඉන්නවද උගේ කට ගන්න වැඩි දාන්න වැසිකිලිය ගාවට දාන්න වද දෙන්න කියලා ඉතින් ඒ වගේ ලොකු දඬුවමක් දුන්නා හිරගෙද ඊට පස්සේ ටික ටික ඒගොල්ලන්ගේ කෝපය අඩුවෙන්න ඒක බිම එක කම්බිලියට මාරුණා කම්බිලිය පැදුරට මාරුණා පැදුර මෙට්ටෙට මාරුණා ඊට පස්සේ ඔහොමම ටික ටික ඒ කියන්නේ මස්කෑලි දෙකක් වුණා බිත්තරේ දෙක වුණා කෙසෙල් ගෙඩිය දෙක වුණා ඒ වගේ වුණා එතකොට ව්‍යායාම කරන්න හම්බෙන පෑ භාගේ පෑ වුණා ඒ වගේ පුටුවක් හම්බුණා ලියන්න පෑන් දෙකක් හම්බුණා ඒ වගේ හාෆ් ෂීට් කොළ එකට දෙකක් හම්බුණා ඒ වගේ දේවල් ටික ටික කලාකාරයෙක් ඉඳලා ජේල මහත්තුරු එක්ක මිත්‍ර වෙලා වර්ධනය කරගත්තා ඒ වගේ වන්දනාගාරය ගැන කියන්න ඕනේ වන්දනාගාරයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කමිෂනර් ජෙනරාල්තුමා තුෂාර උපුල්දෙනිය මහත්තයා එතුමා ඉතාම හොඳ මහත්මෙක් එතුමා මට කිසිම හිංසාව පීඩාව කරේ නැහැ හොඳට බලාගත්තා චන්දන ඒකනායක මහත්තයා කමිෂනර් හොඳින් බලාගත්තා ඒ වගේ මේ අවස්ථාවේ මම කියන්න ඕනේ මට මේ මාධ්‍යයේදී තමුන්ගේ නම කියන්න එපායි කියපු ගොඩක් මිත්‍රෝ හිටියා ඒ අය කැමති නැහැ ප්‍රචාරයට ඒගොල්ලෝ බොහෝ උදව් කළා හැබැයි කියලා තියෙනවා කිසිම තැනක අපේ නම කියන්න එපායි කියලා ඒ වගේම වැලිකඩ බලාගත්ත මිස්ටර් කුළුතුංග මහත්තයා සහෝදරෙක් වගේ බලාගත්ත ඒ වගේම හිරිහැර කරපු කට්ටියත් හිටියා හොයලා බලද්දී පොහොට්ටුවේ ජේරල් ඒගොල්ලෝ පිළිගත්තු ඒගොල්ලෝ යම් යම් පලි ගැනීම් කරා ඒගොල්ලන්ට පුළුවන් විදියට නමුත් බහුතරයක් මගේ වෘත්තීය තත්ත්වෙ හින්දා මම හිතන්නේ කලාකාරයෙක් හින්දා මට එහෙම ලොකු හිරියක් වුණේ නැහැ නමුත් අඟුරුකොළ පැලැස්සේ මම ගියාම අඟුරුකොළ පැලැස්සේ ඒගොල්ලන්ගේ බල ප්‍රදේශයේ ඉඳලා එතන හිටිය ජෙනරල්ලාගේ බහුතරයක් හිටියේ ඒගොල්ලන්ගෙන් ජොබ් ගත්ත අය ඉතින් ඒගොල්ලෝ තමුන්ගේ හාම්පුතාට ගේ ලකුණු ගන්න මට හිරියර කරන්න ඒක මේක මගේ එකතරා නෙමෙයි අර පැත්තෙන් උසස් ස්ට්‍රීම් ගන්න එතකොට යම් යම් වරදාන වරප්‍රසාද ගන්න තමුන්ගේ ළමයා ඉස්කෝලේට දාගන්න ඒ වගේ දේවල්ට මට හිරියර කරා හිරකාරෙක්ට ඇත්තට කෑම පාසලක් කියන්නේ නිදානයක් ඒක ඒ ජේල් මහතුන්ටත් විශ්ුද්ධි කරන්න ඕනේ මේ ඒ කියන්නේ ඇත්තට මේක හිර ගෙදර මේ සප්ලයර්ස්ලාගිට පොළු තියලා ඒගොල්ලෝ කවුද සප්ලයි නවත්තලා තියෙන්නේ කෝටි 50කට පොළු තියෙන දැන් ඒ කියන්නේ සප්ලයර්ස්ලාට හාල් පොළු දා මාළු එතකොට දැන් ගියන්නේ මේ කිව්වට කමන්නේ මාළු එක අරන් එද්දි පණුව වැටෙනවා කොහොමද මේ මාළුවට පණුව වැටෙනවා පණුව අරන් දාලා මෙහෙම කැපුවා උණු වතුර දැම්ම මේ වීස් ටිකක් දැම්ම කන්න දුන්නා එතකොට බත් එක අදන්නේ කට්ටිය එකපොළු නාරුව තමයි හදන්නේ දාඩිය හැමස්සෙම සොටු සේරම වැටෙනවා බත් එකේ ඒව තමයි මෙහෙම කරලා දෙන්නේ සේරම සේරම වැටෙන්නේ පාලිතවර පිරුමුතු ගම කළුතර ඉතින් දිගටම මෙහෙම වාට්ටු හයක් තිබුණා පරිප්පු එක අරන් ගියා පරිප්පු එක අන්තිමට වාට්ටු හතරකට බෙදුවා අර ඉන්න කිරකාරුට කෑ ගැහුවා තව ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා මම යටින් ගත් තඩි පූසෙක් ආවා මේ පරිප්පු එකේ මේ ගුඩින් පයින් ගිහලා වැටිලා අර වාට්ටු හතරම කාලා තියෙන පූස් හොදි පස්සේ ඒගොල්ලන්ට ඒ කිව්වම පමණ දාලා තිබුණා ඉතින් ඒ කියන්නේ අන්තිම සිරකරුවන්ගේ අයිති වෙනුව කතා කරන්න කියලා ඒගොල්ලෝ බොහෝ අය කිව්වා ඒ වගේම න්‍යාමකල සහ ජේල මහතුන්ගෙත් 140 ලැබිලා නැහැ ඒගොල්ලොත් කිව්වා ඒගොල්ලන් ප්‍රශ්න ගැන මාධ්‍යයට කියන්න කියලා සියලු දෙනා දුක් විඳිනවා මොකද ප්‍රතිපාදන හරියට එන්නේ නැහැ සිරේට හිරගෙදට බිත්තර ගද්දි බොහෝමයක් බිත්තර ඇතුළු කුණු වෙලා එතකොට මාළු කාපුවම ඇස්වල ගෙඩි දානවා කට වන වෙනවා බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ
ඔව් ඒක ඉතින් බොහොම භයානක තත්ත්වයක් ඉරගෙද තියෙන මොකද එලියයි හිතනවා එලිය හයට වඩා හිරගේ හොඳයි කියලා නමුත් ඇත්ත වශයෙන්ම ඉරගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්න ඕන ඒ කියන්නේ කන්න බෑ ඉතින් පෙලකය කන්නෙම නැහැ ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒ කියන්නේ කිසිම රහක් නැහැ ඒ මොකද ඒ ඒ පිළිවි වලන තියෙන සප්ලයිස්ලා දෙන්නේ නැහැ ඒක පුළුවන් පුළුවන් විදිහට දැනටත් කෝටි 50ක් විතර නැහැ මම දන්න විදිහට ඒ සප්ලයිට් ඒ හින්දා සප්ලයි කරන්නේ නැහැ කිසිම දෙයක් එහෙනම් ජය වේවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා